ඉෂාල්නි දැරියගේ ප්‍රශ්න ගැන පුළුටටම කතා කරනවා. හොඳයි. අපිත් කතා කරනවා. මාධ්‍ය කතා කරනවා. හොඳයි. ඒ වගේ ආණ්ඩු මැතිවරණ කතා කරනවා. කෑ ගන්නවා. මම කියන කැමති ඉෂාල්නි කියන අර ප්‍රශ්නය එක ප්‍රශ්නයක් සිදුවීමක්. ඒක තමයි පොලිසිය හොයනවා. උසාවිය හොයනවා. ඒ සාධාරණත්ව ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන එච්චරයි. නමුත් ඒකට යාගිය ප්‍රශ්නයක් තියෙනවා. මොකද වතකරේ තියෙන දුප්පත්කම ඒක ආණ්ඩුවයි කියම තියෙනවා. මොකද දුප්පත්කම රට පුරාම තියෙනවා තමයි. එනිසා තමයි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කාන්තාව විශේෂයෙන්ම මැද ප්‍රතිකර යන්නේ. අපි කැවැත්තෙන්ද යවන්නේ නැහනේ. කැමැත්ත යවන්නේ නැහැ. නමුත් දුප්පත්කම නිසා ආදායම් ඇති නිසා තමගේ දූ දරුවන් දාලා ස්වාම පුරුෂය දාලා අපේ කාන්තාවන් මැද ප්‍රතිකර යනවා ගිහිල්ලා එතන දුක් විඳිනවා අපිට දන්නවා. විශාල සංඛ්‍යාව දුක් විඳිනවා අපිට දන්නවා. ඒ වගේ තමයි කඳුකර සිටත් කාන්තා ඇතුළු දූ දරුවන් නගරවලට ඇවිල්ලා වැඩ කරනවා. කාරණා මොකද්ද නම් එමෙතනම දුප්පත්කම දිනනවා තමයි. නම් වත කරේ දුප්පත්කම වැඩි වෙමින් තිනවා. අපායර කියලා තියෙන එතන. කාරණාව දැන් මේ අවස්ථාවේදී ආණ්ඩුව වත කරේ කම් කරුවන්ට රුපියල් 1000ක් දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු දුන්නා. ජනාධිපතිතුමා දුන්නා. අගමැතිතුමා දුන්නා. විෂයවර ඇමැතිතුමා දුන්නා. ඒ වගේ මේ කම් කරුවර ඇමැතිතුමාත් බැදියක් දුන්නා. නමුත් මොකද වුණා දින්නේ? රුපියල් 1000ක් කියන එක කොළකල ලීලා දීලා දින ඇච්චරයි. රෑ ගිහිල්ලා නෑ. දවස් කීයක් වැඩ කියලා දන්නේ නෑ. දවස් 8ක් 10ක් වැඩ ලැබෙන්නේ. ඒ වගේ ඒගොල්ලන් ගේන්න ඕන අර තේ බර ගහන වත්තේ වත්තර තීන්දුව වෙනවා. සම්පූර්ණ ඒකේ වයිකින් බාර දීලා තියෙන්නේ වතු සමාගම වලට. ඒ රිතවත් කරු විදිහට වැඩ කරනවා. ඒ නිසා දැන් කම් කරු ජනතාවට කම් කරුවන්ට රුපියල් 1000ක් ලැබෙන්නේ දවස් 8කට 10කට බවුනයි. දැන් රුපියල් 1000ක් කියලා මාසික රුපියල් 25000ක් ලැබෙනවා කියලා ලැබෙන්න ඕන නම් එක දවස් 25ක් වැඩ කරන්න ඕනේ. දවස් 25ක් වැඩ ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට දැන් ස්ථීර ඉන්න කම් කරුවන්ට ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවදී අනියම් කම් කරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට දවසකට නගාලා අතේ සච්චමත් දීලා වැඩ ගන්නවා. ඒ නිසා ආණ්ඩු වගේ බාර ගන්න ඕනේ. දැන් බලන්න ගුරු විදුල්පති වරුන්ගේ වැඩ ඉස්මතා සම්බන්ධව ආණ්ඩුව මැදිහත් වෙනවා. හොඳයි. පර්ල් එක්ස්ප්‍රෙස් නැවනි ගිරිකත් නැවනි නිසා ආණ්ඩුව දැන් දීවරගේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. හොඳයි. ඒ බලන්න දැන් ආණ්ඩුවගේ අර මෝඩ පොර ප්‍රතිපත්ති නිසා ප්‍රතිපත්ති මෝඩ නෙවෙයි ආණ්ඩුව අධිශූචිකක මෝඩ. ඒ නිසා දැන් ආණ්ඩුව ගොවි මාතෘකගේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. හොඳයි. ගොවි මාතෘක ප්‍රශ්නෙ මැදිහත් වෙන ආණ්ඩුව දීවරගේ ප්‍රශ්නෙ මැදිහත් වෙන ආණ්ඩුව අදල් විදල්පති ගුරුවරන්ගේ ප්‍රශ්න මැදිහත් වෙන ආණ්ඩුව ඇයි වදකරේ කම් කර ජනතාවගේ ප්‍රශ්න මැදිහත් වෙන්නේ නැහැ? සබ අතෝදගෙන ආණ්ඩුව බාරදීලා දෙන සමාගම වලට සමාගම්ද මේ රටේ ආණ්ඩුව සමාගම අධිපති මේ රටේ ජනාධිපති නැහනේ. ඒ නිසා මේ අයට කුඩා අම්මලගේ සැලකීම ආණ්ඩුව කරන්න එපා කියලා ආණ්ඩුව කියන්න කැමති. ඒ නිසා මේ ඉශාලි වගේ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් අයින්සක දූ දරුවන් ඇවිල්ලා මැරෙන්නේ අමාර වැටෙන්නේ වාගේ මාණ්ඩු බාර ගන්න ඕන. මේ අවස්ථාවේදී අපේ යාපල ආණ්ඩු කාලේ තිබිච්ච ආදායමක් දැන් නැහැ. යාපල ආණ්ඩු කාලේ අපිට රුපියල් 50ක් වැඩි කරලා දෙන්න බෑ කියලා එමුදම් අපිට බනිනවා. නමුත් අපේ කාලේ 50 රුපියල් 50 තමයි අඩුවලා තිබුණේ. දැන් ඒගොල්ලෝ අඩුවලා තියෙන 500ක් අඩුවලා තිනවා. ආණ්ඩු අපේ ආණ්ඩු කාලේ තිබිච්ච පඩියත් ආදායමක් දැන් කම් කර ජනතාවට නැත. ආණ්ඩු තේරුම් ගන්න ඕනේ. ජනාධිපතිතුමා අගමැතිතුමා කම් කර ඇමැතිතුමා ඒ වාගේ විෂය බාර ඇමැතිවරුන් මැදිහත් වෙලා වැඩ කරන්න ඕන කියලා කියන්න කැමතියි. මොකද මේ කම් කර ජනතාවට කුඩා අම්මලාගේ සැලකිල්ල ලබා දෙන්න කියලා මම කියන්න කැමතියි. එච්චරයි ඉවරයි. ඈ දෙවලෙන් කතා කරනවා දෙවලෙන් කතා කරලා ඉවරයිනේ. ඈ ලින්ක් එකට රැඳිங்க සද්ද ප්‍රශ්න இல்ல. හරි මල්ලි. ඔව්දින් ප්‍රශ්න විසඳන්න නැහැ. සටන් තමයි කරන්න ඕන කරන්න දෙයක් නැහැ. කොහමද දැන් ගුරු විදුල්පති වරුන් විසමතා සම්බන්ධව පාරට බැලලා ඉන්නේ. ඒ වගේ දීවරේ පාරට බැලලා ඉන්නේ. ඒ වගේ දැන් පෝර සම්බන්ධව ගොවි මාතෘ පාරට බැලලා ඉන්නේ. ඒ වගේ වදුකම ජනතාවත් පාරට බහින්න ඕන. කරන්න දෙයක් නැහැ. අපි පුළුවන් ද ඉවසගෙන ඉන්නවා. මොකද මම කියන්න කැමති ගුරු විදුල්පති වරුන්ට දීවරයන්ට ගොවි මාතෘන්ට තියෙන ප්‍රශ්න තමයි. ඒකට වඩා බරපතල ප්‍රශ්නය. අපායර කියලා තියෙනවා වදුකරේ. තේරුම් ගන්න ඕන. 70 කාලේ 1970 කාලේ ශ්‍රීවා බණ්ඩාරනායක මැතිතුමියගේ ආණ්ඩු කාලේ විශාල ප්‍රශ්න වතුකර ඇති වුණා. කාටද දන්නව ඒ කාලේ? ඒ පාලනය ඇත්තේ. ඒකට සමානව තත්ත්වය දැන් වතුකර ඇති වීගෙන එනවා. ඒක අවධානය යොමු කරන්න ඕන. අගමැතිතුමාට දන්නව ඒක. මම කාටත් වැඩිය. මේ කවුරු අනිත් අයට කියලා වැඩක් නැහැ. අගමැතිතුමනේ කොන්දර දන්නවා මේක අගමැතිතුමාට. අගමැතිතුමා දීර්ඝ කාලේ ජ්‍යෙෂ්ඨ
ජේසුපාලක එතුමාට දන්නව ඒක. දැන් තේරුම් ගන්න ඕනේ එතුමයි. එතුමයි කල හිටියා. වෙන කාට දන්නේ නැහැ. අනිත් ඒක අලුතයි ඉන්නේ. එනිසා මේක අවධානය යොමු කරගෙන වතකර ප්‍රශ්නය අවසන් කරන්න ඕනේ. නැත්නම් අපි සම්පූර්ණ වතකර පාඩ බස්සන්න බැලවම්. අපි කරන්න කැමති නැහැ. මොකද මේ මිනිස්සු තව අමාරු වෙටිච්ච මිනිස්සු තව තමාර ආරඳාන්න කැමති නැහැ මට. ඔතුමාගේ ප්‍රශ්න ඉල්ලාස් කරගන්න හරිද රට කතා කරන්නේ අර පාර්ලිමේන්තුවේ අර කවුද අපේ ඩිලාන් පෙරේරා ඇමතිවරු නැත්තම් මේ මහින්දානන්ද ඇමතිවරු කතා කරන විදිහට ඔතුමා කතා කරන්නේ ඉල්ලාස් කරගන්න වතුකර ජනතාවගේ ප්‍රශ්න අපිට අමතක වෙන්නේ නැහැ හෙයි වතුකර ජනතාව තමයි වැඩිහිටියෙන් වැඩියෙන් අපිට ඡන්ද දීලා තියෙන්නේ වතුකරේ මෙද කඳුකරේ ප්‍රධාන දිස්ත්‍රික්කය තමයි නුරලේ දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී තුන්දෙනෙක් ඉන්නවා. මේ වෙනම කතා කරනවා. අපි තමයි කතා කරන්නේ. වෙනකොට කතා කරන්නේ අපි තමයි මතක් කරන රටර. අපිට මතක් වෙන්නේ නැහැ. රටර අමතක වෙලා. අනුර අමතක වෙලා. අපි තමයි මතක් කරන්නේ ඒගොල්ලන්ට. ඒක තේරුම් ගන්න හොඳට. අපි මේ තමයි කතා කරන්නේ. අපේ ආණ්ඩු කාලෙත් කරා. ගද්දබල් කරා. ඒගොල්ලන්ට ඉඩම් ලබා දුන්නා. ගෙවල් ලබා දුන්නා. ගම්මාන හදලා දුන්නා. පාදේශම ලබා දුන්නා. කරා අපි. අපි බලාපොරොත්තු වෙන වැඩේම කරන්න බෑනේ. කාටවත් බෑනේ මේ ආණ්ඩුවටත් බෑ. අපි ආණ්ඩු කොයි ආණ්ඩුවටත් බෑ. නමුත් පුළුවන් දේ අපි කරා. නිකන් හිටියේ නැහැ. කෑ ගැව්වා. කැබිනට් එක ගෑගැව්වා පක්ෂ නායක සභාවල ගෑගැව්වා පාර්ලිමේන්තුවේ ගෑගැව්වා අපේ ආණ්ඩුව තුල ඉන්නකන් අපි විපක්ෂ බල වැඩ කරා එතන නිසා අපි කරේ නැහැ කියලා කියන්න එපා අපි තමයි මතක් කරන්නේ බුදු රටටම දැනුත් මේ ඉශාරණගේ ප්‍රශ්නය අපි තමයි කරලෙට ගෙනාවේ හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නය ඒක එක ප්‍රශ්නයයි ප්‍රධාන ප්‍රශ්නය මතක කරේ තියෙන දුප්පත්කම ඒකයි මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති මමට මතක් කරන්න ඕනේ නැහැ අපි තමයි ආණ්ඩුවට මතක් කරන්නේ රටට මතක් කරන්නේ දේශයට මතක් කරන්නේ කරලෙට ගේන්නේ ඔන්න ගෙනාවා